ඇත්තම ගත්තම අලුත් අවුරුද්දේ සූපණ ඉඳ තමයි ජනතාවට ආවේ ඔය සිමෙන්ති මිල රුපියල් 100කින් වැඩි කරා කියලා. ඉතින් එයාසේ බැසිල් මහත්තයත් එක්ක බැසිල් මහත්තයා ආවත් ගියත් නැතත් මේ බඩු මිල වැඩිවීම පාලන කරන මේගොල්ලන්ට බෑ. මොකද දැන් මේ ඩොලරයට සාපේක්ෂ රුපියල් කඩා වැටෙද්දි ආණ්ඩුව මිල පාලනය ඉවත් වෙලා තියෙද්දි කිසිවෙකුට සහනයක් දෙන්න පුළුවන් කමක් නැතුව තියෙද්දි වෙන්න පුළුවන් එකම දේ තමයි බහණ්ඩ ගෙන්න ණය තමන් හිතන විදිහට මිල වැඩි කරන එක. ඒකට ඒක නතර කරන්න බැසිල් මහත්තර පුළුවන් කමක් නැහැ. අපි ජනතාවට කියන්නේ මේගොල්ලන්ගේ සුරංගනා කතා පිළිබඳව මේගොල්ලෝ පිළිබඳව තව බලන් ඉන්න එක තේරුමක් නැහැ. ජනතාව දැන් වහම මේ අසමත් අසාර්ථක ක්‍රමයයි පාලනයයි දෙකම අයින් කරලා වෙනස් කරලා අලුත් රටක් හදන්න අලුත් සමාජයක් හදන්න අලුත් ආර්ථිකයක් හදන්න අලුත් දේශපාලන ගමනක් යන්න අලුත් අවුරුද්දේ තීන්දුවක් ගත යුතු තියෙනවා. මහා බැංකු අධිපතිවරයා ජනතාව රවට්ටමින් යනවා සුරංගනා කතා කීකේ බොරු කර කර. මහා බැංකු අධිපතිවරයා ජනතාවට කියන්න ඕන ඩොලර් හම්බුනේ කොහෙන්ද කොයිතරම් ප්‍රමාණයක්ද කොහොමද කියලා. අපි දන්න විදිහට නම් අලුතෙන් ඩොලර් හම්බෙලා නෙවෙයි පහුගිය අවුරුද්දේ මුල් කාලේදී චීනෙත් එක්ක අපි එකඟතාවයකට ආවා. චීනෙන් ණයක් ගන්න යුවාන් වලින් එතකොට ඒ ණය ප්‍රමාණය තමයි එකඟ වෙච්ච ණය ප්‍රමාණය තමයි දැන් ලැබිලා කියලා අපි දන්න තාලෙ නම් තියෙනවා. එතකොට ඒක ලැබුණත් ඒක අපිට මේ ඕනම වහණ්ඩයක් මිලදී ගන්න පාවිච්චි කරන්න පුළුවන් කමක් නැහැ. කරන්න පුළුවන්කම තියෙන්නේ චීනෙත් එක්ක කරන ගමන් දුසුන්දා විතරයි. එසයික ණය ගවන්න බෑ. පිටින් බඩු මිලදී ගන්න බෑ. ඒ නිසා අපේ රටේ මේ ඩොලර් ප්‍රශ්නේ තාම විසඳලා නැහැ.